සොඳුරු නවාතැන සත්කාරයේ චමත්කාරය. සත්කාරයේ චමත්කාර නියම සොඳුරු නවාතැනක් හොයාගෙන අද මම ඇවිල්ලා ඉන්නේ අම්පාරට. අම්පාරේ හොටෙල් සෙනොන්ඩ්‍රා එක තමයි අද මගේ සොඳුරු නවාතැන වෙලා තියෙන්නේ. මම දැන් ඉන්නේ හොටෙල් සෙනොන්ඩ්‍රා එකේ. ඉතින් ඔන්න මම අද අම්පාරට ආවේ වැස්සත් අරගෙන. මේ වෙලාවේ අම්පාරට හොඳටම වහිනවා. හරිම සීතලයි. මං හිතන්නේ මට ලොබි එකට වෙලා ඉන්න කිව්වේ. මට වෙල්කම් එකක් දෙන්න ලෑස්ති වෙනවද කොහෙද? ෂා. බ්ලැක් කෝෆි එකක් තියෙන්නේ. වැස්ස වෙලාවට නම් නියමයි. මගේ බැගේජ් ටික රූම් එකට දානකම් මම ඉතින් ලොබි එකට වෙලා කෝෆි එකක් බොනවා. කෝෆි එක බීලා අපි ගිහින් බලමු මගේ රූම් එක කොහොමද මෙයාලා ඇරේන්ජ් කරලා තියෙන්නේ කියලා. දැන් අපි යමු මගේ රූම් එක බලන්න. එන්න යන මාත් එක්ක. මගේ රූම් එක තියෙන්නේ 3rd floor එකේ. රූම් නම්බර් 3003. අපි යමු රූම් එකට. ගොඩක් කාසෙ තනවා. මට ඩබල් බෙඩ් එකක් හම්බෙලා තියෙනවා. TV එකක් තියෙනවා. මට ඒකක් හදාගෙන බොන්නත් පුළුවන්. කෙට්ල එකයි වෝටයි ඔක්කොම තියෙනවා. කබඩ් එකක් තියෙනවා. මගේ බඩු ටික දාන්නත් පුළුවන්. බෙඩ්ෂීට්. ගොඩක් රැ වෙලා තියෙන්නේ. මම චේන්ජ් එකක් දාගෙන මගේ ඩිනර් එකට යන්න ඕනේ. අපි ඩිනර් එකේදී හම්බෙමු එහෙනම්. සොඳුරු නවාතැන සත්කාරයේ චමත්කාරය. සොඳුරු නවාතැන සත්කාරයේ චමත්කාරය. මම දැන් ඉන්නේ හොටෙල් සෙනොන්ඩ්‍රා එකේ රෙස්ටෝරන්ට් එකේ. මගේ ඩිනර් එක නම් දැන් රෙඩි වෙලා තියෙනවා. ඩිනර් එක ගන්න කලින් මට හිතෙන චුට්ටක් කතා කරත් හොඳයි කියලා මේ ඒරියා එක දැක්කහම මට හරි ආසයි තුනා. මෙතන නිකන් ඇත්තටම ස්ටුඩියෝ එකක් වගේ වෙනස්ම ෆීලිං එකක් තියෙන්නේ. ඉතින් මම ගොඩක් ට්‍රැවල් කරලා තියෙනවා ගොඩක් හොටෙල්ස් වලට. ඒ හොටෙල්ස් වලට වඩා මට ඇත්තටම ලොකු වෙනසක් දැනුණා. මෙතන තමන් කැමති ආහාරයක් ගන්න ගමන් ෆිල්ම් එකක් බලන්න ක්‍රිකට් මැච් එකක් බලන්න නම් ඇත්තටම හොඳයි කියලා මට හිතෙනවා. ඉතින් ඒ වගේම ෆැමිලි ෆන්ක්ෂන් එකට යාළුවොත් එක්ක එවලා එන්ජොය් කරන්න මං හිතන්නේ ඇත්තටම මෙතන
හොඳටම ගැලපෙනවා. මෙතන මට පේන විදිහට නම් 50කට 60කට වගේ ඉන්නත් පුළුවන්. හරියට විස්තර ටික කතා කරන්න ඕන ඕනත් එක තමයි. ඒත් එයා මේලා බිසී නිසා කතා කරන්න චුට්ටක් අමාරුයි. අපි හෙට විස්තර කතා කරමු. තවත් නම් කතා කරන්න අමාරුයි කෑම සුද්ද තැනෙද්දි. දැන් මං මගේ ඩිනර් එක ගන්නවා. අතරම් ගොඩක් රසයි මං හිතුවටත් වඩා ගොඩක් රසයි හෙට උදේට තව ගොඩක් මට ලොකේෂන් එකවට බලන්න තියෙනවා මොකද අද මං ඉදදි රෑ වුණා ඒ නිසා මට හරියට ඇවිදලා බලන්න බැරි වුණා තාමත් වහිනවා ඉතින් එහෙනම් අපි හෙට උදේට වෙට්ටි එකෙන් හමු වෙමු කොණ්ඩ කිරි කවුද නුඹේ ප්‍රේමවන්තයා කොණ්ඩේ කපනවාද කොණ්ඩේ බඳිනවාද කොණ්ඩේ කපනවාද බඳිනවාද කියා පන්නේයා කොණ්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප්‍රේමවන්තයා කොණ්ඩේ කපනවාද කොණ්ඩේ බඳිනවාද කොණ්ඩේ කපනවාද බඳිනවාද කියා පන්නේයා කොණ්ඩ කිරිල්ලියේ සොඳුරු නව පෙර සත්කාරයේ චමත්කාරය රංචු ඉලංගාරි කල්ලිග Good morning. ඔයාලා දන්නවා මම ඊයේ රෑ තමයි හොටෙල් සෙනොන්ද්‍රා එකට ආවේ අම්පාරේ. ඉතින් මම දැන් රෙඩි වෙලා ඉන්නේ මගේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. කෑම ගොඩක් තියෙනවා. ආප තියෙනවා, පෑන්කේක්, ලැවරියා, බත් තියෙනවා, දියප්ප තියෙනවා, කිරිබත් තියෙනවා, කෑම ගොඩක් තියෙනවා. හරිම රසපාටයි. මේ කෑම ටික දැක්කට පස්සේ මට හිතුණා කන්න කලින් චුට්ටක් අපි චෙෆ් එක්ක කතා කරොත් හොඳයි කියලා. චෙෆ් අයිවර්. අයිවර්. I think කියන්නකෝ චෙෆ් මේ කෑම ටික දැක්කහම කන්න හිතෙනවා ඊට කලින් මට හිතුණා චෙෆ් එක්ක අනිවාර්යෙන් ටිකක් කතා කරත් හොඳයි කියලා. ඉතින් කොහොමද චෙෆ් මෙතන හොටෙල් සනන්ද්‍රා එකේ කෑම arrange වෙන්නේ? අපි මේවා අපි කේක ස්ටයිල් වල කෑම තියෙනවා. දැන් මේ ශ්‍රී ලංකන් ස්ටයිල් වල මේ විදිහට හදලා දෙනවා වෙස්ටර්න් පොරිනස් කෙනෙක් આવුවොත් පොරිනස් ස්ටයිල්ලා කරන ආකාරයට ඒ විදිහට හදනවා ඊට අමතරව ඉන්දියන් කෙනෙක් આવුවොත් ඉන්දියන් ස්ටයිල්ලේ හදලා දෙනවා ඒ හැම එකක්ම අපි හොඳ රසට පිළිවෙලට පිරිසිදුර හදනවා ඒ කියන්නේ මෙතෙන්ට ඕන කෙනෙක්ට එයාලට කැමති විදිහට කැමටි කැරෙන්ජ් කරගන්න පුළුවන් ඒ රටේ කියන්නේ විදේශිකයෙකුට අවශ්‍ය විදිහට ඒ ආකාරයට ශ්‍රී ලංකාවේ වුණ කෙනෙකුට ඒ විදිහට හැම කෙනාටම ඒක තමන්ගේ රසට අනුව කැමටි හදලා දෙනවා ගොඩක්කම් කැඳ එකක් තියෙනවා කාලකින් ගොඩ හම්බුනේ පරිප්පු එක මේ මේ හදලා තියන්නේ මේ මේ හරිම ශ්‍රී ලංකා ක්‍රමයේද මම කාපු කැම වලින් රසම බ්‍රෙක්ෆාස්ට් එකක් මේක. ඉතින් ඔයාලත් අම්පාරට ආව හොටෙල් සෙනොන්ද්‍රා එකට එන්න අමතක කරන්න එපා. ඉතින් මං ඊයේ රෑනේ ආවේ. ඔයාලා දැක්කා මම එද්දි හොඳටම වහිනවා. මට දැන් ආසයි චුට්ටක් ඇවිදලා බලන්න හොටෙල් එක වටේ. අපි කාලා යමු ඇවිදින්න ටිකක්. ඇත්තටම හරිම රසයි. කියන්න වචන නැහැ. මං හිතන්නේ මම කාපු කැම වලින් රසම බ්‍රෙක්ෆාස්ට් එකක් මේක. ඉතින් ඔයාලත් අම්පාරට ආව හොටෙල් සෙනොන්ද්‍රා එකට එන්න අමතක කරන්න එපා. ඉතින් මං ඊයේ රෑනේ ආවේ. ඔයාලා දැක්කා මම එද්දි හොඳටම වහිනවා. මට දැන් ආසයි චුට්ටක් ඇවිදලා බලන්න හොටෙල් එක වටේ. අපි කාලා යමු ඇවිදින්න ටිකක්.
මාත් එක්ක ඉන්නවා හෝටල් සනන්ද්‍ර ආයතනයේ අධිපතිතුමා හරිචන්ද්‍ර අමරසිංහ මහත්තයා. ඉතින් මුලින්ම අයිබෝන් කියලා පිළිගන්නවා. මට ඉස්සෙල්ලාම අහන්න හිතුණා මේ වගේ ලස්සන නම කොහොමද හැදුනේ? ඇත්තටම නම් ගොඩක් බැලුවා. අපේ එක එක තැන් වලින් බලලා ඒත් හරියන්නේ නැතුව බලලා අන්තිමට මේ නම නැතුව වෙන නමක් දාන්න ඔක්කොම තීරණය කළා. තියෙද්දි ආයි පුතයි අම්මයි මගේ පුතයි පුතයි නොවනයි දෙන්න එකතු වෙලා තමයි මේ මගේ දෙවනි දූගේ නම සෙනුලි. එයාගේ නමෙන් සෙනෝ කියලා අරගෙන හරිශ්චන්ද්‍ර කියනකින් ඩ්‍ර දාලා හරි සෙනොන්ඩ්‍රා කියලා හැදුනේ. එහෙම තමයි ඒ දෙන්න අම්මයි පුතයි තමයි නම හැදුවේ. මගේ නෝනායි පුතයි. ඇත්තටම ලස්සන නමක්, අන්කොමන් නමක්. මේ සෙනොන්ඩ්‍රා හෝටල් එක ආරම්භ කරලා කොයි කාලේ ආරම්භ කරේ? කොයි කාලේද ආරම්භ කරේ? ගිය අවුරුදු 2023 නොවැම්බර් 23 වෙනිදා. තාම පොඩි කාලයක්. ඒ වුණාට හරිම ලස්සනට ඇරේන්ජ් කරලා ෆැසිලිටීස් ඔක්කොම මම හිතන්නේ අංග සම්පූර්ණයි. ඒ කියන්නේ රූම්ස් ගත්තත් අපිට ලැබුණු ආහාර ගැන ගත්තත් මේ ඒ දෙයක්ම හරිම කම්ප්ලීට් කියලා මට හිතුණා. ඇත්තටම අනිත් හොටෙල් එක බැලුවම මට මෙතන විශේෂත්වයක් දැනුණා. ලස්සනයි, ඒ වගේම හිතට මාර නිෂ්කලංක බවක් දැනෙනවා. මම හිතන්නේ නිවාඩු වෙලාවක ඇවිල්ලා එන්ජොයි කරනවා නම් හොඳම තැන තමයි අම්පාරේ හෝටල් සෙනොන්ද්‍ර කියලා කියන්නේ. ඉතින් අපි කතා කරමු කොහොමද මෙහි තියෙන රූම් ෆැසිලිටීස්. අපේ ඔක්කොම රූම්ස් 9ක් තියෙනවා. බබල් රූම්, ෆැමිලි රූම්, ඊට අමතරව හනිමුන් රූම් එකක් තියෙනවා, ස්පෙෂල් එකක්. ඒ වගේ රූම්ස් 9ක් තියෙනවා. ඊට අමතරව රෙස්ටොරන්ට් එකක් තියෙනවා, අපේ ක්ලබ් එකක් විදිහට හදපු. ගැන කතා නොකරම් බෑනේ. මට ඊයේ ආපෙලේ ඉඳලා කෑමවලින් නම් අඩුවක් තිබුණේ නැහැ. ඉතින් අපි ඒ ගැනත් කතා කරමු. ගොඩක් රසට කෑම arrange කරලා තිබුණා. කොහොමද මෙහෙට එන කෙනෙක්ට වෙනම යාලට අවශ්‍ය පරිදි කෑම හදාගන්න පුළුවන්ද? ඔව්, අපේ menu එකේ කාඩ් එකේ තියෙනවට අමතරව තමන් කැමති දෙයක් කිලොත් අපි ඒක හදලා දෙනවා. ඒ අරකට අමතරව තියෙන ඕනම දෙයක් අපි මේ යාලට ගැන guest ගේ request එක අනුව අපි එයාලට කැමති විදිහට සතුට වෙන විදිහට හදලා දෙනවා අපි. ඔයගොල්ලෝ ආවනම කෑම. ඉතින් මම ඊයේ හවසාව රෙස්ටුරන්ට් ඒරියා එකට. ඉතින් එතන හරිම ලස්සනයි. මම ගොඩක් එන්ජොයි කරපු දැනක්. අපි රෙස්ටුරන්ට් එක ගැන චුට්ටක් කතා කරමු. රෙස්ටරන්ට් එකක් ගත්තාම මේක සාමාන්‍යයෙන් මේ වගේ රෙස්ටරන්ට් එකක් කොළඹ වගේ පැතිවල ගත්තොත් නයිට් ක්ලබ් එකක් තමයි ඒකට කියන්නේ. ඇත්තම කිව්වොත් මේ ක්වොලිටි එකට හදලා තියෙන ඒවා. මම මේ ඇත්තටම අම්පාරේ මිනිස්සුන් ගොඩක් ගත්තොත් කොළඹ යන්න ඕන මේ වගේ තැනකට යන්න. ඉතින් ඒ අයට මෙහෙ කොළඹ නොගිහින් ඒ ෆැසිලිටි එක මෙහෙ දෙන හැබැයි නයිට් ක්ලබ් එකක් නෙවෙයි. ෆැමිලි එකට බබාලා අම්මලා තාත්තලා ඕන කෙනට අවිලා කැම්ප් එකක් කාලා යන්න මේ ඒ වගේම මේක බුක් කරලා ගත්තොත් තමන්ගේ බර්ත්ඩේ පාටි ඒ වගේ දේවල් වලට තමන්ගේ පුද්ගලික පාටි වලට ගන්න පුළුවන්. ඒකට පිට කට්ටිය අපි කවුරුත් ගන්නෙ නැහැ ඒ වෙලාවට. ෆිල්ම් එකක් බලන්න කැමති කට්ටිය නම් ඇවිල්ලා ෆිල්ම් එකක් බලන්න පුළුවන්. මැච් එකක් බලන දවසට මැච් එකක් බලන්න පුළුවන්. කෑම කන ගමන් ඒවත් තියෙනවා අපිට. එනම ඒ වගේම වෙනම මේ ඔයි පැදුරු පාටි ඩීජේ වගේ ඒවත් අපි මාසෙ දවසක් විතර ඕගනයිස් කරනවා. ඔව්, ඇත්තටම ඔය කියපු දේවල් ගොඩක් මම ඊයේ දවස් එන්ජොයි කරා. අපේ පැදුරු පාටියක් තිබුණා. ඉතින් ඩිනර් එක ගන්න ගමන් මම ගොඩක් එන්ජොයි කරා. දැන් අම්පාරේ ටවුන් එකේමයි මේ හෝටල් එක තියෙන්නේ. අපි මෙතෙන්ට එන කෙනෙක්ට එන්න ලොකේෂන් එකත් කියමු. ලොකේෂන් එකත් ටවුන් එකේ ඉඳන් ඇත්තටම හරියටම අම්පාර ටවුන් එකේ ක්ලොක් ටවර් එකේ ඉඳන්
මීටර් 250ක් වගේ එනකොට සෙකන්ඩ් ඇවෙනු තියෙනවා දෙවෙනි මාවත. ඒකෙන් හැරලා මීටර් 50ක් යනකොට තියෙන හරිම ලේසි ඕන කෙනෙකුට හොයාගන්න අම්පාර ටවුන් එකේ ඉඳන් පයින් යන දුර හැම පැත්තට. ඔව් දැන් හොටෙල් සෙනොන්ද්‍රා එකට ආවොත් මේ අම්පාරවට ගෙස්ට් කෙනෙක්ට මොනවද බලන්න තියෙන ලස්සන ලොකේෂන්ස්? අම්පාර දැන් මේ ටවුන් එකේ ඉඳන් අපිට මෙතනින් ගත්තාම ගොඩක් පිට කට්ටිය මේ පිටින් එන්නේ වන්දනා යන කට්ටිය එනකොට බුද්ධංගල ආරණ්‍ය සේනාසනය තියෙනවා. සමන්ගල ආරණ්‍ය සේනාසනය තියෙනවා. ඒ වගේ දීඝවාපිය බුදුන් වැඩපු තැන් වලු හැටියාව. ඒවා එතකොට ඉංගිනියාගල වැව බලලා ඒකේ සපාරි යන්න පුළුවන්. ඒ හැම පැත්තටම ළඟයි. මේ පැත්තෙන් රජගල කියලා තියෙනවා අම්පාර දිස්ත්‍රික්කේ මම හිතන්නේ මේ හොඳම ෂෙල් ලිපියක් තියෙන එකම තැන මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියා කියලා ලංකාවේ තියෙන එකම ෂෙල් ලිපිය තියෙන්නේ රජගල. ඒ වගේ පුරාවටනාකම් ගොඩක් තියෙන තැනක් තමයි රජගල කියන්නේ. ඒ වගේ තැන් නරඹන්න ඉතා පහසුවෙන් යන්න පුළුවන් හැම පැත්තට. අරුගම්බෙට යන්නත් මෙතනින් පැයක මාර්ගයෙන් යන්න පුළුවන්. සොඳුරු නවා තැන සත්කාරුවේ චමත්කාරය. සොඳුරු නවා තැන සත්කාරුවේ චමත්කාරය. මට තව අහන්න හිතුන මේ රෙස්ටෝරන්ට් ඒරියා එකේ බර්ත්ඩේ ෆන්ක්ෂන් එකක් එහෙම නැත්නම් එන්ගේජ්මන්ට් එකක් වගේ ඔර්ගනයිස් කරන්න බලාපොරොත්තු වෙනවා නම් කෙනෙක් කොහොමද ඔයාලා අරේන්ජ් කරලා දෙන්නේ? අපේ මේ රෙස්ටෝරන්ට් ඒරියා එක 50 දෙනෙකුට තමයි අපි අරේන්ජ් කරලා තියෙන්නේ. 50 දෙනෙකු කැපැසිටි එකට තමයි අපි මේක කරලා තියෙන්නේ. එතකොට එන්ගේජ්මන්ට් එකක් වගේ ගන්න කෙනෙකුට පොඩියට ගන්න කෙනෙකුට 50ක කැපැසිටියකින් අඩු ගන්න කෙනෙකුට ඒක කරන්න පුළුවන්. එයාලා ඉල්ලන කැමති විදිහට අපිට පුළුවන් ඩෙකරේෂන් කාඩ ඒ ටික ඔක්කොම අපි කරලා දෙනවා එයාලා ඉල්ලන විදිහට. බර්ත්ඩේ පාටියක් වුණත් කේක් එක ඕනනම් එහෙම ඒ විදිහට මේ අපිට හදලා දෙන්න පුළුවන්. එයාලා හදාගෙන එනවා නම් ඒවට අපිට අවශ්‍ය පහසුකම් අපි සලසලා දෙනවා. ඒ වගේම අපි බර්ත්ඩේ එකක් කරනකොට අපේ ස්ක්‍රීන් එකේ එයාගේ ෆොටෝ එකක් දාලා මේ ඒ දෙන වීඩියෝ එකක් දුන්නොත් අපි ඒ ටිකක් දාලා දෙනවා. එයාලා කැමති වීඩියෝ එකක් ගෙනත් දුන්නොත් බර්ත්ඩේ එකේ කේක් එක කපන ටයිම් එකට ඒ වීඩියෝ එක ප්ලේ කරලා දෙනවා අපි. ඒ වගේ පහසුකම් ඉතින් සලසලා දෙනවා. හරිශ්චන්ද්‍ර මහත්තයා මට අපි ඉස්සෙල්ලත් අපේ රූම්ස් ගැන කතා කරා. මට තව ටිකක් දැනගන්න ඕන. දැන් රූම්ස් ගොඩක් තියෙනවනේ මෙතන. මම ඉන්න රූම් එක වගේමද අනිත් රූම්ස් අරේන්ජ් කරලා තියෙන්නේ? අතන අපි මේ මගේ රූම්ස් නමය ගත්තොත් නම විදියක්. දැන් රූම් ඉන්න රූම් එකට වඩා ඇතුළ පහසුකම් ටික එක වගේම තියෙනවා. සීතකරණ තියෙන කාමර වෙනම තියෙන සීතකරණ අවශ්‍ය කට්ටියට දෙන්න වෙනම ඒ වගේ ෆැසිලිටිස් තියෙන වෙනම රූම්ස් තියෙනවා. ඒව නැති ඒවත් තියෙනවා. ඊට අමතරව මේ හොට් වෝටර් AC TV ඒ සියලු පහසුකම් තියෙනවා මේ හැම රූම් එකේම රූම්ස් නමයම. රූම්ස් නමය ඇතුළට ගියන් පස්සේ අද ආපු කෙනාට ඒ රූම් එක නැතුව වෙන රූම් එකක් බුක් කරොත් ඒක වෙන විදියක්. ඊළඟ දවසේ එන කෙනාට එකම විදිය රූම් නෙමෙයි තියෙන්නේ. රූම්ස් නමය නම විදියක් තියෙනවා. ෆැමිලි රූම්ස් නම් එහෙම දෙවිදියකට තියෙනවා. හනිමුන් රූම් එක වෙනමම එකක් තියෙන්නේ. අනිත් රූම්ස් ටික ගත්තත් ඩබල් රූම් ඒවා එකින් එකට වෙනස් ඇතුලේ ඩිසයින් කරපු ඒවා. ඒ වගේ වෙනසක් තියෙන හැම රූම් එකේම. අද එන කෙනාට ඊළඟ දවස් වෙනකොට වෙන වෙන රූම් වෙන හොටෙල් එකක රූම් එකක හිටියා වගේ වෙනසක් කර ඉන්න පුළුවන් තත්ත්වෙන් තියෙනවා. ඒකත් ඇත්තටම මේ වටේ තෙන්නේ වෙල් ලොකු වෙනසක්. මොකද හැමදාම තියෙන විදිහට නැතුව කෙනෙක්ට එකපාරක් කෙනෙක්ට මෙතනට ඇවිල්ලා එන්ජොයි කරාට පස්සේ ඇත්තටම මට දැනන දේ මට තව පාරක් එන්න ආසයි තුනේ. ඉතින් ඒ වගේ අපේ නනිත් අයටත් අවට පස්සේ වෙනසක් දැනේ. ඔබතුමා කිව්වා අපිට සපාරි බලන්න යන්න ළඟයි මෙතන ඉඳලා. ඉතින් මෙතනට එන කෙනෙක්ට කොහොමද අරේන්ජ් කරලා දෙන්න පුළුවන් වේද මේ යන්න වෙහිකල් එක? ඒ වගේ පහසුකම් ටිකක් සපයලා දෙන්න පුළුවන්. ඔව් පිටින් එන කෙනෙකුට එයාලයි වෙහිකල් එකක් නැත්නම් අපිට වෙහිකල් අරේන්ජ් කරලා දෙන්න පුළුවන්. ඊට අමතරව ඉංගිනියාගල බෝට් සපාරි එක යනවා නම් ඒක අද ඇවිල්ලා අද අරේන්ජ් කරගන්න බෑ. ඒක බුකින් හොටෙල් එක අපිට බුකින් දානකොට අපිට කිව්වොත් සති දෙකකට විතර කලින් මේ අපිට ඉංගිනියාගල බෝට් සපාරි එකක් යන්න ඕන කියලා. ඒවා මේ ඒකට වෙනමම මේ කලින් බුක් කරන්න ඕන. ඒක අපිට බුක් කරලා හදලා දෙන්න පුළුවන් ඒ දිනේට මේ යන්න. ඒක මේ ඇත්තටම මේ අලි බලන්න පුළුවන් ලස්සන මේ ටුවර් එකක්. ඒක බෝට් සපාරි එක. මේ
ඒකට ගොඩක් ෆොරිනර්ස්ලා කැමති ටුවරයක් ඒක. ඉතින් ඒක නිසා මේ ඒක අනිත් වෙනත් මෙතන ඉඳන් යන සිද්ධස්ථාන බලන්න එහෙම අවශ්‍ය නම් ඒවට අවශ්‍ය විහිකල් වාහන පහසුකම් සපයලා ඒ ටික අපිට කරලා දෙන්න පුළුවන්. මට තව අහන්න හිතුණා මෙතන තියෙන කෑම හරිම රසයි. මෙච්චර රස වෙන්න මොකද්ද රහස? අතරම අපි මේ නම්බර් 1 ක්වොලිටි ඒවෙන් තමයි අපි මේ හැම දෙයක්ම ගන්න. මේ ගන්න සියලුම මේ අමු ඩ්‍රයිව් එක ගන්න හොඳම ක්වොලිටි එකේ තියෙන නම්බර් 1 ක්වොලිටි විතරයි ගන්න. ඒක තමයි පළවෙනි හේතුව ඒක කැම රස වෙන්න. ඒ වගේම අපි මේ වෙලාවේ චෙක් ෆස්ට් ටිකක් මතක් කරන්න ඕනේ. චෙක් ගොඩක් මහන්සි වුණා අපි මම ආපු දවස් ආපු ඊයේ ආවේ. ඉතින් අපලේ ඉඳලා අද උදේ වෙනකම් මේ වෙනකම්ම ගොඩක් රස කෑම හදලා දුන්නා. ඉතින් චෙක්ටත් තැන්කියු කියන්න ඕනේ. ඒ වගේම හොඳ චෙක් එකක් දෙන්න. තැන්කියු. ඇත්තටම අම්පාරේ බලන ලොකේෂන්ස් ගොඩක් තියෙනවා. දුර පළාත්වල ඉඳලා එන කෙනෙක්ට මෙතන මම හිතන්නේ හොඳම ලොකේෂන් එකට ඉස්සෙල්ලා කිව්වා වගේ ඔබතුමත් කිව්වා ටවුන් එකේ ඉඳලා හැම පැත්තටම ළඟයි. මෙතෙන්ට එන්නේ කොහොමද? බුකින් එකක් දාගන්නේ කොහොමද? බුකින් එකක් අපේ Facebook account එකක් තියෙනවා Hotel Senondra කියලා. Senondra Ampara කියලා. ඊට අමතරව අපේ මේ වෙබ්සයිට් එක දැන්ට මේ හදමින් පවතිනවා. ඒකෙන් බුකින් කරන්න පුළුවන්. හොට්ලයින් නම්බර් එකක් තියෙනවා. ඒකට Facebook එකේ දාලා දෙනවා. අපි මේ තව ඉස්සරහට තව booking.com මේ ටික අපි මේ රෙජිස්ටර් කරන්න ඉන්නේ. එතකොට ඒකෙන් ලේසි කරගන්න මේ හොට්ලයින් නම්බර් තියෙනවා 9777 037 951. ඒ නම්බර් එක කතා කරලා ඔන්ලයින් booking එකක් දාන්න පුළුවන්. ඒ වගේ ඒක ෆස්බුක් කකවන්ටත් හම එකම අපි දාලා තියෙන නම්බර හොට්ලයින් නම්බර. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම හොටෙල් සෙනොන්ඩ්‍රා එකේ එන්ජෝයි කරේ. ඔයාලටත් පුළුවන් බුකින් එකක් දානවා නම් අපි ඉතිරේ දිස්සෙනවා නම්බර එක කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් එයාලගේ බී පේජ් එක තියෙනවා හොටෙල් සෙනොන්ඩ්‍රා. ඒක හරහත් කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මෙතෙන්ට ඇවිල්ලා එන්ජෝයි කරේ. ඉතින් ඊයේ එද්දි ඔයාලා දැක්කා හොඳටම වැස්සා. ඉතින් මට හොඳ වෙල්කම් එකක් හම්බුණා. ඊට පස්සේ මට හොඳ ඩිනර් එකක් හම්බුණා. මම රෙස්ටුරන්ට් එකට ඇවිල්ලා එන්ජොයි කරා. ඉතින් ගොඩක් සතුටු වුණා මම මෙතෙන්ට ඇවිල්ලා. අපේ සොඳුරු නවාතන ප්‍රෝග්‍රෑම් එකේ අම්පාරට ආපු පළවෙනි වතාව. ඉතින් මං හිතන්නේ හොඳම ලොකේෂන් එකට තමයි මම ආවේ. මං තෝරගන්න තියෙන්නේ හොඳම ලොකේෂන් එක කියලා මට හිතෙනවා. ඒ වගේම මතක් කරන්න ඕන අපේ ස්ටාෆ් එක චෙෆ් ඇතුළු ස්ටාෆ් එක හැමෝම මතක් කරන්න ඕන මට හොඳට සංග්‍රහ කරා. හරිම ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් ඉන්නේ මෙතන. ඒ හැමෝටම තැන්කියු. ඉතින් මං හිතන්නේ අම්පාර එනවනම් ටිකක් ඇවිදින ගමන් එන්ජොයි කරලා යන්න හොඳම තැන තමයි හොටෙල් සෙනොන්ඩ්‍රා කියලා කියන්නේ. එහෙනම් තවත් දවසක හමු වෙමු සත්කාරයේ චමත්කාරවත් සොඳුරු නවාතනක් හොයාගෙන. සොඳුරු නවාතන සත්කාරයේ චමත්කාරය.